විශ්වවිද්‍යාලයේ ගිහිලා ගෞරව උපාධි ලාභපු ගුරුවරයෙක් ඉන්නවා. ගුරුවරයා තමන්ගේ ගමට සේවයක් වශයෙන් ගමට ආපුහා කුඩා දරුවන්ට මොන්ටිසෝරි දැන් පටන් ගෙන බාල බාලාංශවල දරුවන්ට ඊයෙද අවශ්‍ය දේවල් උගන්වනවා. ඉතින් පුත්ති ළමයි එයාට කියන්නේ මොන්ටිසෝරි ටීචර්. ඉතින් තව තිහක තව පැත්තක එයා ඉංග්‍රීසි උගන්වනවා. ඊට පස්සේ එයාට කියන්නේ ඉංග්‍රීසි වාචයන් නැන්නා ඉංග්‍රීසි ටීචර් සර් මොන හරි එකක් කියනවා එළම. තව පැත්තක යා විද්‍යාව උගන්වන ළමයි ඉන්නේ. එළම යාට මායිතගෙන විද්‍යා සර් කිය. ඉතින් මේ විදියට යම් යම් තැන කරන කියන දේට අනුව එකම ගුරුවරයාට විවිධ නම් වලින් මේ පැත්තේ අය ආමන්ත්‍රණය කරනවා. යාට හොයලා බැලුවොත් එහෙම. අයියට ගණිත සර් කිව්වේ ළමයි. ගණිතයේ ඉගැන්වීමේ ස්ථානයේ සිද්ධ වෙච්ච නිසා ඒ මුල් කරගෙන ගණිත ගුරුවරයා නැත්නම් ගණිත සර් කියලා කිව්වා. ඉංග්‍රීසි ගන්නපු නිසා ඒ පිරිස මොන්ටිසෝරි සර් නැත්නම් මොන්ටිසෝරි ටීචර් කියලා මොකද ළමයි. ඒ පුංචි ළමයින්ට අවශ්‍ය කරන දේවල් කියා දුන්න ඒ ගුරුවරයා නිසා. දැන් මේ තුනෙන්ම කිව්වේ එකම ගුරුවරයාට. එකම ගුරුවරයාට කිව්ව විවිධ නම් මොකක් නිසාද සම්භාවි ඒ දෙන කටයුතු කරපු ආකාරය නිසා ක්‍රමවේදයේ හොඳට තෝරා ගන්න ඕනේ. අගම බුදු පියාණන් වහන්සේ විවරණ ගන්නකොට බුදුරයන් වහන්සේ නමක් ළඟ සියලු බුදුවරුන්ටම බෝ බැන ලෞත්‍රා බුද්ධත්වයට පත් වෙනකොට කවුරුවන් විසින්වත් නොදීපු නම් හිමිකමක් ලැබෙනවා. අරහන් කියන බුද්ධ නාමය විද්‍යාචර්ණ සම්පන්න කියන්නේ සියලු බුදුපියාණන් වහන්සේලා බෝ බැල බුද්ධත්වයට පත් වෙන මොහොතේම ලැබූ නම විද්‍යාචර්ණ සම්පන්නයි. සියලු බුදුපියාණන් වහන්සේලා සුගතයි. සියලු බුදුපියාණන් වහන්සේලා ලෝක විදුයි. ඒ නවීන් මම තන්න පුළුවන් ලෝක විදුන් උත්තමයන් වහන්සේ ලෝක විදාරණන් වහන්සේ ආදි වශයෙන් අනුත්තරෝ පුරිස ධම්ම ධාර්තිමයි සියලු බුදුවරයන් වහන්සේලා සත්තහා දේව මනුස්සානාන් කියන ගුණයෙන් යුක්තමයි සියලු බුදුවරයන් වහන්සේලා. සියලු බුදුපියාණන් වහන්සේලා බුද්ධෝමයි සියලු බුදුපියාණන් වහන්සේලා භගවතුන් වහන්සේලාමයි. අන්නේම ක්‍රමවේදයක් තියෙනවා. ඒතර අන්නේ වගේ ඔය ලැබෙන ක්‍රමවේදේ යම් පාරමිතා පුරාගෙන යන උත්තමයන් වහන්සේලා තමා යම්කිසි පාරමිතා ගුණයක් පූර්ණිය කරලා ඒ ගුණය උත්නම් වල දෙන යම් බුදු පියාණන් වහන්සේ නමක් ඇද්ද එතුමන්ට ඒ බුදු පියාණන් වහන්සේ ඒ නමින් හඳුන්වන්න පුළුවන් කෙනෙක් වෙනවා. මේ හතරක් විවරණ ගන්නවා. විදි හතරක් විවරණ ගන්නකොට තමන්ට ඒ විවරණේ ඔප්නම් වල දුන්න බුදු පියාණන් වහන්සේ නමක් ඇද්ද ඒ බුදු පියාණන් වහන්සේ ඒ නමින් හඳුන්වන්න පුළුවන්. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම නියත විවරණ 24යි. අනියත විවරණ තුනකුත් තව ආවා. ඒ තමයි 28ක් උනේ. අප තණ්හාන් කර වේදන් කර සංඝාන් කර බුදු පියාණන් වහන්සේලා දුන්නා වගේ අනියත විවරණ තුනකුත් එනවා. එතන ඒ තුනත් එක 27ක් වෙනවා. ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා සර්වඥ සත්‍යාලේ යුත වුණාම උන්වහන්සේගේ අප්‍රමාණ ගුණයත් එක පූර්ණ කරලා 820 බුදුන් වහන්සේලාට කියලා නමස්කාර කරන ගුණ නිසාම තමයි ඒ ගුණයන් නිසාමයි බුදු පියාණන් වහන්සේලාට ඒ නම් විදුනේ. 512,000 බුදු පියාණන් වහන්සේලා ওই කාලේ වෙනකොට ලෝතුරා බුදු වෙලා තියෙනවා. මේ එක එක බුදුහාමුදුරන්ගේ නම නම් මේ කිව්වේ 512,000 නම් වෙන් කරන්න ඕනේ ඒ බුදුරයන් වහන්සේලා. නමුත් මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. සියලු බුදුරයන් වහන්සේලාට අමුතු නම් නැහැ. යම් තරමක් නම් ඇද්ද
සියලු බුදුන් වහන්සේලා ඒ නමින් යුක්තයි. මව්පිය ආදී ගෝත්‍රවලින් තියෙන නම් තියනවා නම් ඒව අමතරයි. ඒ බඳු නම්කෝ සියල්ලෙන් අමතන්න බෑ ලෝතුරා බුදුන් වහන්සේලා අමතන්නේ අර කිව්ව උපරිම ගුණේ. එහෙනම් මව්පිය ගෝත්‍ර ඔක්කොම අත්හැරලා මහරජ මාගේ වංශයේ බුද්ධ වංශයයි ඔබගේ වංශයේ ශාක්‍ය වංශයයි. ශාක්‍ය වංශයයි හිඟමන්දී ජීවත් වුණේ නැහැ. ඒක ආදි බුද්ධ වංශී පළවෙනිම මාර්ග ජීවනෝපාය මාර්ගය තමයි මේ පිරිසිගායා. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාට පියරජතුමාට දේශනා කරුවේ toy ටිකයි. ඉතින් එදා මේ තේරුම් ගන්නේ මේක අපිට පරණයක් නෙවෙයි මේ ಗುಣ. නමුත් මෙයා මේ අපිට පිළලා තියෙන පුද්ගල නාම වශයෙන් පුද්ගල නාම ඔයිටිය කියන්නේ කියොත් තව බුදුරජාණන් වහන්සේලා 5,12,000 නම් කොහෙවත් කියලා නැහැ වෙන එනු. ඉතින් එහෙම නම් තියන අය ඉන්නවා. පුද්ගලික නමක් නැතුවා නෙමෙයි කොහේ හරි තියෙන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේලා මේ සූවිසි වර්ණවලදී හඳුන්වන්නේ සියලුම බුදු පියාණන් වහන්සේලා සූවිසි වර්ණයක් ලබන්න ඕන. ලබලම තමයි බුදු වෙන්නේ. ඉතින් මේවා ඇත්තට හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. නිවන් අවබෝධ කරගන්න සත්‍ය බෝධිපාක්ෂික ධර්ම විග්‍රහ කරගන්න ඇති. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.